නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් උත්ථානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්මකාරිනු සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනු අප්පමත්තස්ස අසෝබි වඩ්ඩති තී දහසක් බුදුන් බුදු වෙන මේ හිමිදිරි උදෑසන රැකියාවන් වලට යන දහම් පාසල් වලට ඒ වගේම පාසල් වලට යන දුවාදරුවන් අද දින තමන්ගේ ජීවිතයට නිතර හුරු පුරුදු කරගත්තු ගාථාවක් වශයෙන් උත් අපේ ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපේගේ ජීවිතයේ යහපත් කරන්න සමාජයට දේශනා කළ ගාථා පාඨයක් අද දින දහම් සිතුවිලි තුලින් ඔබට අසන්නට ලැබෙනවා. මෙම ආයතනයේ මේ කරන සත්ක්‍රියාව අපේ ජීවිතය සකස් කර ගැනීමට ඉතාම අවශ්‍ය කාලීන අවස්ථාවක් විදියට අපි දකිනවා. මම මේ අනුව මාතෘකාව වශයෙන් තබා ගත්තේ උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වඩ්ඩති කියන ගාථා. මේ ගාථා පාඨයෙන් අපිට අපේ ජීවිතේ යහපත් කරගන්න කාරණා හතක් උගන්වනවා. පළවෙනි කාරණය තමයි උට්ටානවතෝ උට්ටාන වීරිය අපි කාතුලත් තිබෙන්න ඕන. පුංචි දරුවෙක් ගත්තත් දහම් පාසල් යන දරුවෙක් ගත්තත් පාසල් යන දරුවෙක් ගත්තත් රැකියාවක් කරන අය ගෙදර ගෘහ මූලිකත්වයේ දරන අය අම්මවරු පියවරු හැම කෙනෙකුටම අවශ්‍ය කරන දේ තමයි උට්ටාන වීරියේ එමත් නැත්නම් උත්සාහය. මේ උත්සාහය යම්කිසි අදිෂ්ඨානයක් ඇති කරගෙන අපි කළ යුතුයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්눔 කරලා තිබෙනවා. උන්වහන්සේ තමන්ගේ අරමුණ කරා යෑම සඳහා අවුරුදු 6ක් තිස්සේ ඒ අරමුණ සඳහාම යොමු වුණා. යොමු වෙලා පෙන්눔 කළා තමන්ගේ අරමුණ කරා යන්න ඕන සාර්ථක කරගන්න. උන්වහන්සේ දුන්නු අදහස අපි බෞද්ධ අබෞද්ධ කාටත් ප්‍රයෝජනවත් දෙයක් විදියට අපි සලකගෙන ඒ කටයුතු තමන්ගේ සිත් තුළට කාවද්දාගෙන යම් කිසි කෙනෙක් කටයුතු කරනම් ඒක උතුම් ගුණයක් විදියට මේ අවස්ථාව අපි සිහිපත් කරනවා. ඒ වගේම සතිය වුණ සතිය කියලා කියන්නේ සිහිය. සිහිය පිහිටුවාගෙන අපි යම් දේවල් කරන්න ඕන. සතිය කියන දේ පුංචි කාලේ අපි හැම දෙයකටම සතිය යොමු කරන්න බැරි වුණත් එක දෙයක් කෙරේ යොමු කරගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් අපේ වයස මුහුකුරා යනකොට ඒ දියුණු කරගෙන කටයුතු කරනවා නම් ඒක උතුම් ක්‍රියාවක් විදියට සිහිපත් කරන්න පුළුවන්. එක්තරා කාලයක රජ කෙනෙක් තමන්ගේ දුවණියට විවාහයක් කර දීමට කරුණු රාශියක් අවශ්‍ය කෙනෙක් සොයාගෙන එන ලෙස තමන්ගේ පිරිසට පෙන්눔 කළා. ඒ අය සොයාගෙන ගිහිල්ලා 99ක් මෙහෙමත් නැත්නම් එකක් අඩු ගුණයන් සොයාගෙන ආවා. ඒ රජතුමාහන තියෙන ගුණයන් කොපමණද කියලා එක ගුණයක් හැර අනිත් ගුණයන් සියල්ලම තියෙනවා කියලා ඒ තැනැත්තිට
තැනැත්ති ගාව තියෙනවා කියලා ප්‍රකාශ කළා. ඊගල බුදුහා මේ පුද්ගර සිටුසු රජතුමා අහනවා මොකද්ද නැති ගුණය කියලා. සිහිය කියන්නේ. එහෙනම් අනිත්‍යව සියල්ලම නැති වුණත් කමන්නේ සිහිය තියෙන කෙනෙක් සොයාගෙන ඉන්න කියලා ඒ අයට නැවත වරක් නියෝග කරනවා. එයින් අපිට පැහැදිලි කරන කාරණයක් තමයි සිහිය හැම දෙයකටම තියෙන්න ඕන. අපි කරන්නේ මොකක්ද? කළ යුතු දේ මොකක්ද? ඒකින් අපිට වෙන සිත මොකක්ද? යහපත වෙන මොකක්ද? ප්‍රයෝජන දේ මොකද කියලා අපි හැම අවස්ථාවකම සොයා බලා කටයුතු කිරීමේ හැකියාව හැම කෙනෙකුටම තියෙන. ඉගෙන ගන්න දුවා දරුවන්ට ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වගේම රැකියාව කරන කෙනෙකුට අනිවාර්යයෙන් මේක අවශ්‍යයි. හැම කෙනෙකුටම මේ කාරණේ අවශ්‍යයි. එහෙමනම් සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීම කළ යුතුයි. භාවනා කරන කෙනෙක් වුණත් සිහිය පිහිටුවා ගන්න තමයි හැම අවස්ථාවකම උත්සාහ කරන්නේ. එහෙමනම් ඒ කාරණේ අපි සිහියේ තබාගෙන කටයුතු කිරීම උතුම් ක්‍රියාවක් විදියට උතුම් කීර්තියක් ලැබෙන දෙයක් විදියට සිහිපත් කරන්න පුළුවන්. උට්ටානවතු සතිමතු සුචිකම්ම. කම්ම කියලා කියන්නේ ක්‍රියාවට, සුඛිය කියන්නේ යහපත, සුචිකම්ම අපි කරන ක්‍රියාව යහපත් වෙන්න ඕන. ඒ කරන ක්‍රියාව සමාජයට හිතකාමී වෙන්න ඕන. පුද්ගලයන්ට හිතකාමී වෙන්න ඕන. තමන්ට හිතකාමී වෙන්න ඕන. ඒ ක්‍රියාව කිරීම තුළින් සමාජයට යහපතක් වෙනවන, අපිට යහපතක් වෙනවන, දෙමව්පියන්ට යහපතක් වෙනවන, ඒ දේවල් කරන්න ඒක තමයි සීලය විදියට පෙන්වුම් කළේ. සීලය කියලා කියන්නේ සිත, කය, කය වචන දෙක සංවර කර. සිතේ ඇතිවෙන සිතුවිල්ල ක්‍රියාව නැගීම තුනින් අපි යම් යම් ක්‍රියා කරන ඒ ක්‍රියාව දැහැමි වෙන්නත් ඕන, යහපත් වෙන්නත් ඕන. එහෙම කටයුතු කරන කෙනාගේ ක්‍රියාකලාපය උතුම් ක්‍රියාකලාපයක් ලෙස සලකන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි සුචිකම්මස නිසම්ම කාරිනු විමසා බලන්න ඕන කරනදී යම් යම් අය කරන්නම් වාලි යම් දෙයක් කරනවන් ඒක උතුම් ක්‍රියාවක් නෙවෙයි. එහෙමනම් සොයා බලා විමසා බලා කටයුතු කිරීම නිසම්ම කාරිනුක අපිට අම්මලා තාත්තලා ඉන්නව, ගුරුවරු ඉන්නව, ඒ අයගේ කීර්තිය ප්‍රශංසාව ඇති වෙන විදියට අපේ කටයුතු යොදා ගැනීම කරන්න ඕන. සංඤතස්සච කලබල වීම. කලබල නොවි යම් දෙයක් කරන්න ඕන. යම් යම් හේතු නිසා අපි කලබලයටපත් වෙනවා. ඒ දේ නිසි ආකාර කරගන්න පුළුවන් කමන්. සංඤතස්සච අප්‍රමත්තස්ස යහපත් ක්‍රියාවන් කරන්න ඕන. අපි කරන ක්‍රියාව යහපත්. අප්‍රමාදය අප්‍රමාදී බව අපේ ජීවිතය තුළ ඇති කරගත්තොත් යම් කිසි ක්‍රියාවක් නිසියාකාර කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව ප්‍රකාශ කරන අප්‍රමාදෝ අමත පද පමාදෝ මච්චුනෝ පද. ප්‍රමාද වෙන පුද්ගලයා ජීවත් වුණත් මැරුණා හා සමාන. අප්‍රමාදීව කටයුතු කරන පුද්ගලයා පරම නිවන් කරා යනවා කියන එක. එතකොට ප්‍රමාද වීම යම් යම් ක්‍රියාවන් යහපත් විදියට කරගන්න බැරුව අපි ප්‍රමාදය නිසාම අපේ ජීවිත විනාශ කරන වැඩ ගොඩ ගැහෙනවා. ගෙදරවල් වල වැඩ ගොඩ ගැහිලා අනී මට නිදහසක් නැමේවන් නිදහස් වෙන්න කියලා අඳුනාවල් නොඑක් අවස්ථාවල කියන අය අප්‍රමාණවත් ඉන්නවා. එහෙමනම් අප්‍රමාදී බව ප්‍රමාද නොවීම උතුම් ක්‍රියාවක් ලෙස ප්‍රකාශ කරනවා. මෙන්න මේ කාරණය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට හේතුව එදා සමාජයේ සිටුවරු කියලා කොටසක් හිටියා. සිටු කියලා කියන්නේ ධනිය තියෙන අය. ඉතින් මේ සිටුවරුන්ට යම් යම් තනතුරු රජතුමා ලබා දෙන එක්තරා ගමක සිටු ගෙදරක සිටු හැදුන අහිවාත කියන රෝගිය. අහිවාත කියලා කිය අහි කියලා කියන්නේ සර්පයා. වාත කියලා කියන්නේ වාතයට.
සතුන්ගෙන් හැදෙන රෝග පැතිරීම නිසා ඈත පළාත් වලට මේ සුළඟ ඔස්සේ ගිහිල්ලා මේ රෝගය පැතිරෙනවා. මේ රෝගය පැතිරුණාට පස්සේ ඒ අනිවාර්යෙන් තමන්ගේ ජීවිතය විනාශ වෙනවා. ඒ ගෙදරේ සිටු ගෙදර ඒ සිටු දේවිට සිටු තුමාට හිටියා එකම පුතින්. තමන්ගේ පුතා ආරක්ෂා කරගන්න ඕන, තමන්ගේ ධනිය ආරක්ෂා කරගන්න ඕන, තමන්ගේ ආකල්ප ආරක්ෂා කරගන්න ඕන. නිසා මේ පුතා ජීවත් කළොත් ඒක පුළුවන් කියන හැඟීමෙන් පුතාට කතා කරලා තියෙනවා. පුතේ අපිට මේ වගේ රෝගයක් හැදෙලා තියෙනවා. දැන් නුඹ මේ අපා තැරලා මේ ගෙදරින් පිට වෙලා යන්න ඕන. අකමැත්තෙන් වුණත් පුතා ගෙදරින් පිට වුණා. අකමැත්තෙන් වුණා ගෙදරින් අම්මලා තාත්තලා දරුව පිට කළා. ඈත පළාතට ගිහිල්ලා ජීවත් වුණා. ගෙදර පාළුවට ගියා. මේ දෙන්න මැරෙලා ගියා. තරුණයා පුංචි දරුව තරුණේ බවට පත් වුණා. පත් වුණාට පස්සේ කල්පනා කරන අනිත් අයට අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, හිතවතුන් ඉන්නවා, මට කවුරුවක් නෑ. දැන් මගේ ගමට යන්න ඕන. මට අම්මලා ගෙදරින් එද්දි මං වෙනුවෙන් ධනය වෙන් කළා තියෙනවා කියලා කිව්වා. ඒව ලබාගෙන මම ජීවිතය සකස් කරගන්න ඕන කියලා පැවිණියා. උත්සාහය තිබුණා. බැලුව සොයලා තියෙනකොට සංගවපු ධනය ඒ ආකාරයෙන්ම තියෙනවා. දැන් කල්පනා කරන මේ ධනය මම ගන්නේ කොහොමද? ලබා ගන්නේ කෙසේද? මං ධනය ගත්තොත් අසල්වාසීන් මං අඳුරන්නේ නැහැ. අසල්වාසීන් මම අමුත්තෙක්. මගේ ධනෙ ඒ අය ගන්න පුළුවන්. ඒව නැත්නම් රජතුමාට අල්ලලා දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මං මරලා මගේ ධනෙ ඒ අය ලබා ගන්න පුළුවන්. මේ විදියට විමසලා කල්පනා කළා. මේ අය කල්පනා කරන මම දැන් මේ ගමට අමුත්තෙක් නොවන විදියට නිතර දැකපු පුද්ගලයෙක් විදියට කටයුතු කරන්න ඕන කියන හැඟීමෙන් කටයුතු කළා. ගමට ගියා. ගමෙන් රැකියාවක් කෙල්ලුවා. රැකියාවක් ලැබුණේ අල්ලපු ගම තුන බතක වීදිය කියලා රජතුමාගේ රජමාලිගාව අසල තමයි මේ බතක වීදිය තිබුණේ. ඒකේ කම්කරුව ජීවත් වුණේ. මේ කම්කරුවන් ගාවට ගිහිල්ලා කියන මං අසරණෙක්, මට උබල පිහිට වෙන්න. ඒ අය කල්පනා කරන අතපය හතර අතපය තියෙනවා. හොරකම් කරන්නේ, වැරදි වැඩ කරන්නේ, යහපත් ජීවත් වෙන්න අපින් ඉල්ලීමක් කරන නිසා අපි මේ අයට සහායක් දෙන්න ඕනේ කියලා වසා තිබුණු කාමරයක් මේ අය දුන්නා. මේ අය දීලා කියනවා අපිටත් නුඹ සේවයක් කරන්න ඕනේ. ඒ සේවේ තමයි අපි වැඩ කරලා මාංශ වෙලා අවස් භාගේ ගෙදරෙනවා. ආහාර ටික අරගත්තට පස්සේ නිින්ද යනවා. අපිට වෙලාවට නැගිටින්න බෑ. අපිට තදින් නිින්ද යනවා. නුඹට පුළුවන් ද උදේ පාන්දරින් අපි අවදි කරා. මේ පුද්ගලයා මේ තරුණයා එක බාරගත්තා. බාරගෙන හරි වෙලාවට නැගිටිනවා. වීදිය ගාණි යනවා. ගිහිල්ලා කියනවා දැන් ගොනුම් බඳින වේලාව, දැන් පාසල් යන වේලාව, දැන් රැකියාවට යන වේලාව කිය කිය මේ වීදි ගාණි ඇවිදිනවා. මේ ශබ්දය ඇහෙන හැම කෙනෙක්ම නැකිලා තමන්ට ලැබිච්ච රාජකාරිය කරගෙන යන්න යයි පිටත් වෙලා යනවා. මේක තමයි මේ පුද්ගල ලැබුණ රැකියාව. ඒකට යම්කිසි සුළු මුදලක් ලැබු. ඒ මුදලින් සතුටු වුණා. අන්න එතන අපිට උගන්න කාරණයක් තියෙනවා. ලැබිච්ච දේ ඉහෙලින්ම පිළිගින ඒක හරියට නිවැරදිව යහපත් ලෙස කිරීමට දැඩි අදිෂ්ඨානයක් ඒ පුද්ගලය තුළ තිබුණා. ඊළඟට මේ ශබ්දය ඈතට ඇහෙනවා. රජතුමා මේ ශබ්දය අහලා කිනන්නර ශබ්දය කරන පුද්ගලයා විශාල ධනයකට හිමිකම් කියන පුද්ගලයෙක් කියලා. හිමිකම් කියන පුද්ගලයේ කිව්වට පස්සේ ඒ රජතුමාවට හිටිය දේවින්නාසි කෙනෙක් කල්පනා කළා. අපේ රජතුමා මෙහි ප්‍රකාශයක් කළා. මේක ඇත්තද නැත්තද කියලා සොයලා බලන්න ඕන කියන හැඟීමෙන් තමන් විසේවකේ පිටත් කළා ඒ වීදියට. ඒ අය අසල් වාසීන්ගෙන් අහලා බැලුවර උදේ පාන්දර කෑගාන පුද්ගලයා
කෙමදු පුද්ගලයෙක්ද කියලා. ඒ අය ප්‍රකාශ කරනවා මේ පුද්ගලයා දිලිඳු මිනිස්සෙක් දුප්පත් මිනිස්සෙක් කියලා. ඒ පණිවුඩය ගිහිල්ලා දේවින්නාන්සිට කියන දේවින්නාන්ස රජතුමාට කියන රජතුමා ඒ දෙවෙනි දවසේ ඒ ප්‍රකාශයම කළා. මේ විදියට දවස් 3-4ක් රජතුමා මේ ප්‍රකාශය කළා. ඒ දේවින්නාන්සි ඒ හැම අවස්ථාවකම කෙනෙක් පිටක් කරලා බැලුවා කෙමදු කෙනෙක්ද කියලා. ඊළඟට රජතුමා නිවැරදිව බය නැතුව තමන්ගේ වචනේ ප්‍රකාශ කළා. දේවින්නාන්සි කල්පනා කළා රජතුමා මේක ප්‍රකාශ කළේ මම කොහොම හරි සොයා ගන්න ඕන රජතුමා මේ සත්‍යද කියන්නේ කියලා. ඉතින් අපිට ගැටලුවක් මතුවෙනවා මොකක්ද කොහොමද මේ රජතුමා මේ වගේ ප්‍රකාශයක් කළේ කියලා. රජතුමා සබ්සාත්‍රය හොඳට ඉගෙනගෙන තිබුණා. ඒක නිවැරදිව ඉගෙනගෙන තිබුණා. ඒක තමන්ට ස්ථිර වශයෙන් කියන්න තමන්ගේ දැනුම් සම්භාරය හොඳට ලබාගෙන තිබුණ නිසා දැඩි ප්‍රකාශ දැඩි අදිෂ්ඨානයකින් ප්‍රකාශ කරා. අපිටත් මෙතනින් ගුවන් යමක්. ඒක තමයි අපි කරන ක්‍රියාව යහපත් හොඳින් කරන්නත් ඕන ඉගෙන ගන්නදී හොඳින් යහපත් අදිෂ්ඨානයෙන් යුක්තව නිවැරදිව ඉගෙන ගන්නත් ඕන. ආවට ගියාට ඉගෙන ගැනීමෙන් යම් කිසි රැකියාවට ගියොත් ඒ රැකියාව නිවැරදිව කරගන්න පුළුවන් කමක් නැහැ. අනුන්ගේ බැනුම් අහන්න සිද්ධ වෙනවා, දොස් අහන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුදහමේ අපිට පෙන්නුම් කරනවා තමන් කරන ක්‍රියාව හරියට නිවැරදිව කළ යුතුයි කියන කාරණය. ඊට පස්සේ රජතුමා මේ දේවින්නාසේ කල්පනා කරනවා දැන් මමම ගිහිල්ලා මේක සොයා ගන්න ඕන කියලා. ගිහිල්ලා දේවින්නාසේ වීදියට ගිහිල්ලා ඒ පුද්ගලයා හමු වෙලා කොහොම හරි මිත්‍රත්වය පවත්වාගෙන ගිහිල්ලා ඒ අයගෙන් රජතුමාත් සාගේ සහයෝගය ලබාගෙන වීදියේ උත්සව පවත්වන්න පටන් ගත්තා. ඒක රාජ නියෝගයක් ලෙස කළේ. කොහොම හරි මේ පුද්ගලයා යොමු කළා මේ උත්සවය පවත්වන්න. තමන්ට ධනෙ තිබුණ නැති නිසා රජතුමාගේ අන ක්‍රියාත්මක කරන්න උන නිසා හංගපු ධනෙන් ගෙනල්ලා රාවණු දුකීපයක් දුන්නා. කී අවස්ථා කීපයක මේ විදියට අරගෙන මේ කහවණු ටික රජතුමාට ලබා දුන්නා. රජතුමා ඊළඟට ඒ උපදෙස් අනුව මේ පුද්ගලයා ගෙනල්ලා විමසුවා. නුඹ කවුද? නුඹ කෙමදු කෙනෙක්ද කියලා විමසන අවස්ථාවේදී පුද්ගලයාට සත්‍ය ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. ඒ අනුව ප්‍රකාශ කළා සත්‍ය. සත්‍ය ප්‍රකාශ කළාට පස්සේ රජතුමා ඒ ධනය ගෙනල්ලා ගොඩ ගහලා රජමාලිගාව ගොඩ ගැහිීමේ ගොඩ ගහලා විශාල ධනයක් තිබුණු නිසා මේ පුද්ගලයාට දුන්නා සිටු තනතුරක්. ඒ සිටු තනතුර ලැබෙන්න හේතුව මොකද? කුම්බ ගෝසක කියන නමින්. කුම්බ කියලා කියන්නේ මිනිස්සු, ගෝසා කරලා අවදි කරන නිසා. ඒ අනුව රජතුමා මේ පුද්ගලයා පිළිබඳව අපේ සාන්තිනායක ලූතුරා බුදුරජාණන් වහන්සේ වෙත කැඳවගෙන ගිහිල්ලා ප්‍රකාශ කරන මේ මගේ පුතෙක් කියලා. ඉතින් බුදුහාමුදුරුව අහනවා කුඹට පුත්තු කොයින්ද? නමුත් ඒ පාරේ පුද්ගලයා පිළිබඳ විස්තර ප්‍රකාශ කරනවා. විස්තර ප්‍රකාශ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ සතුරු භාවයට පත් වෙලා මේ ගාථාව ප්‍රකාශ කරනවා. උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ සංඤතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝ බිවඩ්ඩති. අපේ ජීවිතයට මේ ගාථාවේ තිබෙන කරුණු හත සම්බන්ධ කරගන්න ඕනෑම කෙනෙකුට, ඕනෑම රැකියාවක් කරනකට, ඕනෑම පුද්ගලයෙකුට, ඉස්කෝලේ යන දුවදරුවන්ට, හැම කෙනෙකුටම ප්‍රයෝජනවත් අර්ථවත් ධර්මතාවයක් විදියට සිහිපත් කරගෙන කටයුතු කරනවා නම් ඒක තමයි උතුම්ම ක්‍රියාව. මේ පුද්ගලයා මේ අවසානයේදී තමන්ගේ ජීවිතයේ පිළිබඳව සෝවාන් තත්ත්වයට පත් වෙලා
තමන්ගේ ජීවිතයේ කෙලවර කර ගැනීමට ශක්තිය ලබා ගත්තා කියන කාරණිය මේ ගාථාවෙන් පැහැදිලි කරනවා. අපි නිවන් දකින්න බැරි වුණත් අපේ ජීවිතය මේ ලෝක වශයෙන් කීර්තියට පත් කරගෙන යහපත් හොඳ ජීවිතයක් ගත කරගෙන සාමයෙන් සතුටින් සමාජය තුළ ජීවත් වෙනවා නම් ඒක අපි මේ සමාජයට දෙන උතුම් දායාදයක් ලෙස සලකාගෙන කටයුතු කරන්න ඕනේ කියන කාරණේ මෙයින් ප්‍රකාශ කරනවා. එහෙමනම් දුවා දරුවනි පින්වතුනි අපේ ජීවිතයට මේ ගාථාව උපයෝගී කරගෙන ප්‍රායෝගිකව කටයුතු කිරීමට සියලු දෙනාම උත්සාහ ගන්නා ලෙස අපි කරුණා භරිතව එකසිතින්ම මේ සියලු දෙනාට ආරාධනා කරනවා තමන්ගේ ජීවිතය යහපත් කරගෙන මෙලව ජීවිතය යහපත් කරගෙන අවසන. අපේ දහමට අනුව නිවන් මඟ පසක් කරගන්න අපට මේවැන් ශක්තිය ටිකෙන් ටික ලැබේවා වාසනා උදා වේවා කියන ඇඟීමෙන් සියලු දෙනාටම තෙරුවන් සරණ පතනවා.